එනා අයබෝන් කියලා පිළිගන්නවා ටෙක් ගයිඩ් යූරෝප් channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම මගේ අතේ අද තියෙනවා Wi-Fi IP කැමරා එකක් ප්‍රෝලින්ක් ලගේ අපි බලමු මේක unbox කරලා කොහොමද මේක වැඩ කරන්නේ කොහොමද මේක මොනවද මේකේ තියෙන පහසුකම් කියලා ඔබ තාමත් ටෙක් ගයිඩ් යූරෝප් channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා ටෙක් ගයිඩ් යූරෝප් channel එක දැම්ම කියලා subscribe කරලා එකතු වෙන ටෙක් ගයිඩ් යූරෝප් channel එකත් එක්ක ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක share කරන්න වීඩියෝ එකට like එකක් දාගෙන යන්න එහෙනම් අපි යන් unboxing video එකට. හරි අපි එහෙනම් unbox කරලා බලමු IP කැමරා එක. මේක මම ගත්තේ Fedora iSongs ආයතනයෙන්. පල්ලෙහා මම description එකේ number එක දාලා තිනවා. ඕගොල්ලන්ටත් පුළුවන් කතා කරලා මිල ගන්න කොහොමද කියලා විමසලා බලන්න. ඒත් එක්කම මම පල්ලෙහා දාලා තිනවා discount code එකක්. discount code එකත් එක්ක කතා කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේකට discount එකකුත් ගන්න. බලමු අපි මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා මේ පැත්තේ විස්තර වගේක් තියෙනවා මෙතන උඩින්ම තියෙනවා එලාම් ඩිටෙක්ෂන් ඒ කියන්නේ අපිට එලාම් එකක් වදිනවා මේකේ එලාම් ඩිටෙක්ෂන් ඔන් කරලා තිබුණොත් notification එකක් ගෙන්න ගන්නත් පුළුවන් full HD අපිට record කරන්න පුළුවන් 1080p resolution වලින් wide angle day and night ඒ කියන්නේ අපිට night vision record කරන්නත් පුළුවන් two-way communication එකක් තියෙනවා ඒ කියන්නේ අපිට telephone එකෙන් කතා කරන විදිහටම දෙපැත්තම communication කරන්න පුළුවන් multiple recording method එකක් තියෙනවා ඒ කියන්නේ මේ කරුණු ටික ඔක්කොම මේ කැමරා එකේ ඇතුළත් වෙනවා මෙතන තියෙනවා mCam app එකේ QR code එක මේක අපිට use කරන්න පුළුවන් Android iOS operating system දෙකටම use කරන්න පුළුවන් අපිට එච්චරයි මේ පැත්තේ තියෙනවා මේගොල්ලන්ගේ ඒජන්ට්ලාගේ විස්තර වගේක් සීරියල් නම්බර් එක මෙතන තියෙනවා ඉස්සරහ පැත්තේ මේ පැත්තේ ප්‍රෝලින්ක් ලෝගෝ එකයි 1080p resolution Wi-Fi කැමරා කැමරාවේ ලෝගෝ එකක් තියෙනවා මෙතන අපිට ස්පෙસિෆිකේෂන් එක තියෙනවා සම්පූර්ණ විස්තර ලෙන්ස් එකේ wireless recording image sensor lightning sensitive interface button video audio sampurna full specification ekak metana thiyena awashya kenek konna meka kiyala balanna hari hari ehanam api balamu neda open karagena මේක අපිට උඩින්ම නම් තියෙන්නේ user manual එක. චුට්ටක් එක පැත්තකින් තියමු. ඊට පස්සේ පොඩි box එකක් තියෙනවා. මට හිතෙන මේකේ තියෙන්නේ power adapter එක. ඔව් හරි. අපිට power adapter එක තියෙනවා. චුට්ටක් පැත්තකින් තියමු. ඊට පස්සේ තියෙනවා පොඩි screw දෙකක් ඒවලා මේගොල්ලෝ මේක අපිට සම්බන්ධ කරගන්න. තව මේක මැග්නට් එකට අල්ලන්න පුළුවන් කාසියක් වගේ එකක් තියෙනවා කප්පත් එකකින් තියමු හරි මේ තියෙන්නේ කැමරා එක අපි ගමු කැමරා එක එළියට ටක එකත් පැත්තකින් තියලා බලමු ඊළඟට තව මොනවද තියෙන්නේ කියලා ටොස්ට් එක තියෙනවා තව charging cable එකක් තියෙනවා අපිට power cable එක power cable එක හරි බලමු නේද කැමරාව ලස්සන පෙනුමක් එක අපිට කැමරාව තියෙනවා සුදු පාටට ලස්සනයි ඇත්තටම හොඳ මේක ප්ලාස්ටික් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ පිට සම්පූර්ණ ප්ලාස්ටික්
ෆියුඩ් එස්ටි එක ගත්තා අයින් කරලා බලමු ලස්සන ඩිසයින් එකක් එක නිර්මාණය කරලා තියෙනවා PROLiNK IP කැමරා එක. අනිතිම පැත්තෙන් එක අපිට මෙච්චරයි මේ කැමරා එකත් එක්ක PROLiNK ආවලා තියෙන්නේ. IP කැමරා එක, power adapter එක, power cable එක, user manual එක තියෙනවා. screw drive දෙකක් තියෙනවා අපිට කැමරා එක අවශ්‍ය තැනකට ඕනනම් set කරගන්න පුළුවන්. අපි බලමු කැමරාවේ මොනවද තියෙන්නේ කියලා. මෙතන ලෙන්ස් එක තියෙනවා, මෙතන තියෙනවා ෆොටෝ, එහෙම නැත්නම් ඉමේජ් සෙන්සර් එක. මෙතන තියෙනවා පොඩි මයික්‍රෝෆෝන් එකක්. මේ ටික තියෙන්නේ මැග්නටික් පෑඩ් එක. මේක අපිට ඕන විදිහකට හරව ගන්න පුළුවන්. මේ පැත්තට විතරයි හරව ගන්න පුළුවන්. මේ අතට විතරයි, මේ අතට නම් හරවන්න බෑ. මේ අතට විතරයි අපිට හරව ගන්න පුළුවන්. මේ පැත්තේ කැමරාවේ අනිත් පැත්තේ තියෙනවා, මෙතන පොඩි ස්ටිකර් එකක් තියෙනවා. මෙතන තියෙනවා power slot එක. මෙතන අපිට තියෙනවා reset button එක. මෙතන අපිට තියෙනවා microSD card slot එක. අපිට SD card එකක් භාවිතා කරන්න වෙනවා මේකේ record වෙන දේවල් ගබඩා කරගන්න. මෙතන අපිට speaker එක තියෙනවා. එච්චරයි තියෙන්නේ. අපි එහෙනම් ඊළඟ step එකට යන් QR code එක scan කරගෙන phone එකට app එක දාලා මේකට power දීලා අපි connect කරලා බලමු කැමරාවකින් කොහමද රෙකෝඩ් වෙන්නේ, කොහමද රෙකෝඩින් ක්වොලිටි එක කියලා. හරි, අපි මේ විදිහට මේකේ ඇප් එක ඉන්ස්ටෝල් කරගමු. PROLiNK mCam ඇප් එක. ඊට පස්සේ ඇප් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඇප් එකට අවශ්‍ය පර්මිෂන් ඉල්ලනවා. පර්මිෂන් ටික දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ IP කැමරා එක ඇප් එකට ඇඩ් කරගන්න ඕන. ඒකට අපිට කරන්න තියෙන්නේ අපේ කලින් බොක්ස් එකේ තිබුණා QR කෝඩ් එකක්. QR කෝඩ් එක දුන්නා නම් එයා ඔටෝමැටිකලි ඇඩ් කරගන්නවා අපේ IP කැමරා එක. අපි දෙමු මේක මේ විදියට. right. හරි, ඊට පස්සේ අපේ Wi-Fi එකයි Wi-Fi password එකයි අහනවා. ඊට පස්සේ මේ වගේ අපේ Wi-Fi password එක දීලා username එකයි password එක දීලා connect කරගන්න. හරි, connecting success කියලා අපිට voice cut එකක් එනවා අපේ IP camera එකිනුත්. තව අපිට තප්පර ගාණක් ඉන්න ඕන connect වෙන්න. මේ විදිහට අපි setup එක ඉස්සරහට යද්දි කැමරාවේ password එක ලියනවා. කැමරාවේ password එක තියෙන්නේ PROLiNK කියලා. default password එක ඉවලා තියෙන්නේ ඒගොල්ලෝ PROLiNK කියලා. PROLiNK කියලා දීලා අපිට ඕන නම් ඉස්සරහට ගිහලා අපේ password එක change කරගන්න ඕන. හරි, අපිට මේක install කරගත්තට පස්සේ කැමරාව මේ විදිහට තමයි පේන්නේ. ඔය බලමු මේකේ settings වල ගිහලා අපිට මොනවද වෙනස් කරගන්න පුළුවන් කියලා. මෙතන තියෙනවා අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන් motion detection එක. ඕනනම් off කරගන්න, on කරගන්න පුළුවන්. device LED එක අපිට මෙතන තියෙනවා, ඕනනම් off on කරගන්න පුළුවන්. infrared sensor එක තියෙන auto. තව settings වල ඇතුලේ විස්තර වගේක් තියෙනවා. ඒවා default තිබුණ settings ඒ විදිහටම තියන්න, මොකුත් වෙනස් කරන්න යන්න එපා. අවශ්‍ය නම් විතරක් අවශ්‍ය විදිහට settings වෙනස් කරගන්න. මෙතන අපිට රෙකෝඩ් වුණ වීඩියෝ, මෙතනින් ගිහලා රෙකෝඩ් වුණ වීඩියෝ බලා ගන්න පුළුවන්. රෙකෝඩ් වෙලා තියෙන ඒවා. මෙතන අපිට කැප්ෂන් එකක් ගන්නත් පුළුවන්. මෙතනින් රෙකෝඩ් කර ගන්න පුළුවන් ඕනනම්. මෙතනින් අපිට අවශ්‍ය නම් රෙකෝඩ් කර ගන්න පුළුවන්. මෙතනින් අපිට ප්‍රෙස් කරලා මොනවා හරි අවශ්‍ය නම් කියන්න පුළුවන්. එහෙනම් එච්චරයි මේ IP කැමරා එක ගැන මට කියන්න තියෙන ඕගොල්ලන්ට. කැමරා එක ඇත්තටම හොඳයි.
හොඳ quality video record වෙනවා 1080p resolution එකත් එක්ක wide angle lens එකක් තියෙන්නේ quality video ඔගොල්ලන්ට පේනවා ඇති එච්චරයි video එක මොනවා හරි දැනගන්න හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ගැන comment section එකේ කතා කරන්න මොනවා හරි අහන්න තියෙනවා නම් දෙයක් අහන්න ඔගොල්ලෝ මේ ගැන මොනවා හරි දෙයක් දන්නවා නම් ඒකත් comment section එකේ දාගෙන යන්න video එක අනිවාර්යෙන් යාළුවන්ටත් බලන්න share කරන්න video එකට like එකක් දාගෙන යන්න එහෙනම් අපි තවත් අලුත් video එකක් අරගෙන ලබන සතියේ හම්බ වෙනකන් ගිහිල්ලා එන්න ඕගොල්ලන්ට සුබ දවසක්